සිගනේචර් මකෙමයි. ලබ්බසන්ත ාතනය සම්බන්ධෙන් වාර්තාවක් ගෙනවා ගාතනයට දක්ෂි අධවේගේ සේවා පියසේ වැඩපරීක්ෂක මාට්ටු කියලා. සකරු ලොකු පැටීගේ මස්සිනා කියලා දිනමින වාර්තා කැන්නවා. එතකට මේ සිදුවීම දැ ගොල්ලම කරලා තියෙන හයන අතුරුගිරිදී මේ ලබ්බසන්ත ඉලක්ක කරලා එල්ලවෙච්ච පාතාල ප්‍රහාරයේ අවශ්‍ය ගිනිියවි ප්‍රාහණය කිරීමට වෑන්වතයක් සපයාදීලා වැඩික්කරුව නවතන් ගැනීමට නිවසක්ස්වාදීමට මැදිහත්තු බව කියන මේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ සේවා පියසේ වැඩපරීක්ෂකරෙකුළු සේවය නත පුද්ගලෙක් අපරාධ කොට්ටාශ අත්තරංගොට ගන්නවා. ඉතින් වයසවරුත් 30ක් වන දර්ගනගර පදිංචිකරුවෙක් කියලා තමයි කියන්නේ. මෙතෙක් කළ තියෙන විමර්ශනණු හෙළි වෙලා තිබෙන අතුරුගිරිය වෙඩිතැවීමට යොදාගත් ගිනිියවි අම්බලංගොඩ සිට අතුරුගිරිය රැගෙන ගිහිලා තිබෙනවා කියලා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ වෑන් රථයකින් මේව ප්‍රවාහනය කළ තියෙනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. වෑන් රථය සපයලා තියෙනවා කියලා සඳහන්ලා තිබුණේ අදාළ සැකකරු විසින් කියලා සඳහන් කළා තිබෙනවා. වැඩිකරුවන් දින කිහිපයක් තිස්සේ නවාතැන්ගෙන ඇතැයි අනාවරණය වන අතුරුගිරිය පිහිටිකුළු නිවසක මේ නිවස ලබා ගැනීමට මැදිහත් වෙලා තියෙනවා කියලා කියන්නේ මේ පුද්ගලයා කියලා තමයි චෝදනා එල්ල වෙලා තිබෙන්නේ. කොම නමුත් මෝටරතයකින් පමණ වැඩිතැබීමේ අනතුරුව වැඩික්කරුවන් පලා ගිහිලා තිබෙන නවගමුවට එහිදී මෝටරතය අතහැල්ලා වැඩික්කරුවන් මගී බස් රථය ගිහිල්ලා මෝටරතයේ රියදුරු වෑන් රථයක නැගිලා එයා පලා ගිහිලා තියෙනවා. ඊට පස්සේ බස් රථය සෙල්ල කතරගම දක්වා ගිහිල්ලා තිබෙනවා. එය ඉතින් කෙසේ වෙතත් ඒක සංගවල තිබිච්ච හින්දා හොයා ගැනීම පහසු කටයුත්තක් වෙලා නැහැ. ඔමෝම ගිල්ලා තමයි කෙසේ වෙතත් මේ බස් රථය කතරගම් පුද්ගලයෙකුට විකුණලා තියෙද්දි හොයාගෙන තියෙන්නේ. මේ බස් රථය අලෙවි කරලා තිබිලා තියෙනවා කියලා පැවසෙන්නේ රුපියල් ලක්ෂ 41කට. මේ සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණ මාලාවක් පැවැත්වෙනවා කියලා අද දවසේ සඳහන් කළා තිබෙන. ඉතින් පැන ගිය බස් රියත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා කියලා තමයි පුවත්පත සඳහන් කළා තිබෙන්නේ. ඒතර මේ බස් රථය මිනුවන්ගොඩින් හම්බුණා කියලා වාර්තා කළා තිබෙනවා. මේක හම්බුනේ කොහෙද කියලා, ඒ කියන්නේ කතරගම දක්වා ගිය බස් රථය හම්බලා තිබෙන්නේ මිනුවන්ගොඩින් කියලා වාර්තා වෙනවා. අපි මේ ක්ලබ්බසන්ත ඝාතනය ගැන එහෙම කතා කරන වෙලාවේ වාස්ගේ අපැලි තීන්දුව අද ලැබෙනවා කියලා කියන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් ශ්‍යාම් පැහැරගෙන ගිහිල්ලා මරා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ මහාධිකරණය මරණීය දඬන නියම කළ තියෙනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කරන වාස් ගුණවර්ධන සහෝගේ පුතු රවිදු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට ඔවුන් ඉදිරිපත් කරපු අභියාචනා පෙත් සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.